පාර්ලිමේන්තු විශේෂම මේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන අනපනත් විශේෂෙන් පසුගේ මාස 12 ඇතුළත ඉදිරිපත් කරන අනපනත් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරගෙන හිටියා. මොකද අපිට තේරෙන්නට ගත්තා සහ අපි දැක්කා පසුගිය කාලයේ පුරාවටම ඉදිරිපත් කරන ලද අනපනත්වල මූලිකම අරමුණ වෙලා තිබුණේ ජනාධිපතිවරයාට අති විශාල බලයක්, නීතිමය බලයක්, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් සහ මේ රටේ අනෙකුත් සියලුම දේවල් පාලනය කිරීමේ බලය අනෙකුත් රාජ්‍ය පාලන ආයතනයන් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කරලා තියෙන විශේෂයෙන්ම පාර්ලිමේන්තුව වුණත් එහෙම නැත්නම් අනෙකුත් ආයතනයන් වලට නීති ප්‍රකාරව හම්බෙලා තියෙන බලතල, මහ බැංකුවේ බලතල වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම ජනාධිපතිවරයා සතු කර ගැනීමේ අසීමාන්තික බල කෑදරකමකින් මේ අනපනත් ගේනවා කියන එක මම හිතන්නේ අපි ඔක්කොරම පැහැදිලිව දකින්න ලැබුණා. මේකේ හොඳම උදාහරණ තමයි ඔන්ලයින් සේෆ්ටි බිල් එක, ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත. මේ පනත්වලදී ජනාධිපතිවරයාට විශේෂ බලතල රාශියක් ඒ නීති ක්‍රියාත්මක කිරීමේදී, ඒ නීති සම්පාදනය කිරීමේදී සහ ඒ නීති ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කරන ආයතන වලට බලපෑම් කිරීමට අවශ්‍ය කරන විශාල බලතල රාශියක් ජනාධිපතිවරයා සතු කරගෙන තිබුණා. ඒකින් තමයි මම හිතන්නේ අපි දැක්කා ඉතාමත් අසාමාන්‍ය විදිහට ඒ අනපනත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාම සිවිල් සංවිධාන සහ නීතිඥ කණ්ඩායම් විශාල වශයෙන් අපේ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් රාශියක් ඇත්තටම මේකට විරුද්ධව ගොනු කරා. ඉතින් ඒකේ තවත් අදියරක් විදිහට තමයි අපි මේක දකින්නේ, මේ ආර්ථික පරිවර්තන පනත. මොකද නැවත වතාවක්, ඒ කියන්නේ මේ මම හිතන්නේ මේ ජනාධිපතිවරයා විසින් හිතන් ඉන්නවා මේ රටේ තියෙන සියලුම අස්සක් මුල්ලක් නැහැර තියෙන හැම දෙයක්ම, මේ රටේ තියෙන හැම බිම්මංගලක්ම, ඒ වගේම මේ රටේ තියෙන සෑම කටයුත්තකම පූර්ණ බලය ඔහු සතු වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ දැඩි බල කෑදරකමකින් මේ අනපනත් ගෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලිව පේන තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම මේ ගෙනාලා තියෙන ආර්ථික පරිවර්තන පනත හරහා අසීමාන්තික බලයක් ජනාධිපතිවරයාට ලබාගෙන තියෙන නැවත වතාවක් පාර්ලිමේන්තුවේ තියෙන සියලුම බලයන් රාජ්‍ය يعني මේ රටක් ආර්ථික සංවර්ධනය කිරීමේදී, මුදල් කළමනාකරණය කිරීමේදී, ආයෝජනයන් කළමනාකරණය කිරීමේදී පාර්ලිමේන්තුවක් සතුව තිබිය යුතු සියලුම බලය ඉතාමත්ම ඍජු ලෙස ජනාධිපතිවරයා සතු කරගෙන තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ ඒ වගේ අසීමාන්තික බලයක් Taman සතු කරගත්තන් පස්සේ ඒකට වගවීම, ඒක ක්‍රියාත්මක කරන්න ඔහු විසින් පත් කරන ලද කොමිෂන් සභා සහ අනෙකුත් ආයතනවල වගකීම, වගවීම සහ පාරදෘශ්‍යභාවය, මෙන්න මේ වගේ ඉතාමත්ම කියන ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයක තිබෙන්නට ඕනේ ඒ වටිනා ගුණාංග කිසිම දෙයක් මම හිතන්නේ මේ වගේ පනතක් සම්මත වීම තුලින් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපිට කාරණා එකකින් එක අරගෙන මේක ඇත්තටම පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ පනතට අනුව රජයේ නියෝජනා කරනවා ආර්ථික කොමිෂන් සභාවක් පිහිටවනවා, ඒ වගේම ඒ ආර්ථික කොමිෂන් සභාවේ ගන්නා ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්නට සෝන්ස් SL කියලා තවත් ආයතනයක් පිහිටවනවා. ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා වෙනම කාර්යාලයක් පිහිටවනවා, ඒ වගේම ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටවනවා, ඒ වගේම ආර්ථික ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය කියලා තවත් ආයතනයක් පිහිටවනවා. ඊට පළවෙනි දේ තමයි දැන් මේ ආයතන ඔක්කොගෙම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිපත් සම්පාදනයේ ඉඳලා කළමනාකරණයේ ඉඳලා මෙහෙයුම් කටයුතු මේ හැම දෙයක්ම ඒවල වගකීම බාර දෙන්නේ ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම හරහා. මොකද අපි දන්නවා ආර්ථික කොමිෂන් සභාවට දස දෙනෙකුට නොවැඩි කණ්ඩායමක් පත් කරන්න පුළුවන්, එකකින් 6 දෙනෙක්ම පත් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. ඒ වගේම සෝන්ස් SL කියන ඒ ආයතනයේ 7 දෙනෙක් පත් කරන්න පුළුවන්, ඒ 7 දෙනාගෙන් 4 දෙනෙක් පත් කිරීමේ බලය තියෙනවා ජනාධිපතිවරයාට. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම සභාව කාර්යාලයේත් 5 දෙනෙක් ඉන්න බහුතරයක් පත් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. ඒ වගේම ජාතික ඵලදායිතා කොමිෂන් සභාවෙත් බහුතර ඒ කළමනාකාරී ඒ පාලන මණ්ඩලයේ බහුතර බලය, ඒ කියන්නේ බහුතර පිරිසක් පත් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. ඉතින් මේ වගේ මේ ආයතනවල සම්පූර්ණ බලය Taman විසින් පත් කිරීම තුලින් ඒ බලය Taman සතු කරගෙන නතු කරගෙන තියෙනවා. එතකොට දැන් රටක ආර්ථිකයක් කියන එක ඇත්තටම ඉතාමත්ම පුළුල් කාර්යයක් සහ විශාල පරාසයක් ආවරණය වෙන සහ විවිධ මතිමතාන්තර, විවිධ අයගේ අදහස් සහ ස්වාධීන අදහස් එක්වල එකමුතුවක් ලෙස
යා යුතු ගමනක්. එතකොට එතනදී ඒක සම්පූර්ණයෙන්ම දැන් අපිට තේරෙන්නේ නැති ඇයි මේ වගේ ආයතනවල දැන් මේ සියල්ලක්ම රටේ තියෙන සාර්වආර්ථික එහෙම නැත්නම් මැක්‍රෝ ඉකොනොමික් කන්ඩිෂන් එක එහෙම නැත්නම් රටේ තියෙන ආර්ථිකය මෙහෙවීම සඳහා නම් මේ ආයතන පිහිටවන්නේ. අපි කියන්නේ මේකට සම්පූර්ණ මේ ආයතන හැම එකටම පත් වෙන්නට ඕනේ ඒවට සුදුසුකම් තියෙන ස්වාධීන පුද්ගලයන්. ඉතාමත්ම සරලයි. ඒකේ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සමහරට පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාදායක සභාවක් කරා එහෙම නැත්නම් විශේෂයෙන් පිහිටවපු ගවර්න්මන්ට් accountability office එකක් එහෙම නැත්නම් රජයට වගවන ආයතනයක් හරහා පාර්ලිමේන්තුව තුලින් මේකේ පත්වීම කරලා ඒකේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම කිසි වරදක් නැහැ. මොකද ඒ රටේ ආර්ථිකයට ඒ වගේ ස්වාධීන يعني දේශපාලන බලයකින් තොරව يعني දේශපාලන යම් කිසි රජයක් විසින් යම් ජාතික ප්‍රතිපත්තියකට අනුගත වෙන යම් යම් يعني මාර්ගෝපදේශ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී දායකත්වය ලබා දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන්. නමුත් මේ වගේ කමිටු පත්කිරීමේ කියන්නේ මේ වගේ ආර්ථිකය හදන්න අවශ්‍ය කරන ආයතන පිහිටවීමේදී ඒකේ පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතු කරගන්නවා කියන එක ඉතාමත්ම ගැටලු සහගතයි. ඒ කියන්නේ මේක කැබිනට් එකක් නෙමෙයි, මේක පාර්ලිමේන්තුවේ විසින් පත් කරන දේ යම්කිසි අනුකමිටුවක් නෙමෙයි. මේක එතනින් ඔක්කොම එහාට ගිය රටේ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමේදී දැඩිව ඍජුව ඒකට සම්බන්ධ වෙන කණ්ඩායම්. ඉතින් ඇයි ඒකට විෂය ප්‍රවීණත්වය තියෙන්නේ? දැන් ඒක කියලා තියෙනවා ජනාධිපතිවරයා විසින් මේ විෂය ප්‍රවීණත්වය තියෙන අය තෝරගන්නවා කියලා. නමුත් අපි දන්නවා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් ඒ වගේ දේවල් ක්‍රියාත්මක වීමේදී ඒ වගේ වචන පාවිච්චි කරන්න ඇත්තටම අර පොඩ්ඩක් ඇඟ බේර ගන්න සිද්ධ වෙන්නේ සම්පූර්ණ දේශපාලන පත්වීම තමයි මේක හරහා ලැබෙන්නේ. ඉතින් පළවෙනි දේ තමයි ආයසරයක් මේ රටේ ආර්ථික හැදීමේ ක්‍රියාවලියේදී සම්පූර්ණ බලය يعني පාර්ලිමේන්තුවටවත් ඒ يعني එයා දැන් මෙතනදී අනිවාර්යයෙන්ම අපි දන්නවා මුදල් ඇමති සහ ගොඩක් වෙලාවට ආර්ථිකය පිළිබඳ ඇමති කෙනෙක් පත් වෙයි. ඒ කියන්නේ ආර්ථික කටයුතු සම්පාදනය කිරීම ආර්ථික ප්‍රවර්ධනය හරි මොකක් හරි කියලා අමාත්‍යවරයෙක් පත් වෙයි. ගොඩක් වෙලාවට ඒකත් රනිල් වික්‍රමසිංහ විසින් තමන් සතු තියාගනි. එහෙම නැත්නම් තමන්ට ඉතාමත්ම හිතවතු කැබිනට් අමාත්‍යවරයෙක්ට මේක ලබා දෙයි. ඒතර ඒ තුලින් ඒ කියන්නේ අර ඒ අපි ඉස්සලා කියනා වගේ මේක රටක් විදිහට ඉස්සරහට යනවට වඩා මට ඕන විදිහට මේ හැමදේම වෙන්න ඕන කියන සංකල්පය තමයි මේක ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තව උදාහරණ තියෙනවා. දැන් මේකේ තියෙනවා බලපත්‍ර නිකුත් කිරීම බහුල වශයෙන් කතා වෙනවා. විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන කලාපයන් ඉදිරිපත් කිරීම මේ නිර්මාණය කිරීම ගැන කතා වෙනවා. අන්න එතනදීම බලපත්‍ර නිකුත් කිරීම. දැන් අපි දන්නවා රටක බල විශේෂම ලංකාව වගේ රටක අපේ කලාපේ රටවල බලපත්‍ර නිකුත් කිරීම කියන තැනදිම අපි දන්නවා එතනදී එන දේ තමයි ඒකත් එක්ක එන වලස වංචාව සහ දූෂණය කියන එක. මොකද රටේ නීතිය ආධිපත්‍ය හරියාකාරයෙන් ස්ථාපිත කරන්නේ නැතුව මේ වගේ ආර්ථිකය හදන්න කියලා කමිටු දාලා ඊට පස්සේ ඒව බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ කරොත් එහෙම සිද්ධ වෙන්නේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළේම අරන් ගිහිල්ලා නැවත වතාවත් මේක අර දේශපාලඥයන්ගේ මේ රටේ ආර්ථිකය හදන වැඩේදීත් දේශපාලඥයන්ට අවශ්‍ය වෙන විදිහට මේ බලපත්‍ර ඒ කියන්නේ අල්ලස්සා දූෂණ කියන ඒ සංස්කෘතිය මේක ඇතුළෙන් රිංගලා මේක ඉතාමත්ම අර අපි කියන ගජමිතුරුවාදය එහෙම නැත්නම් ක්‍රෝනික කැපිටලිසම් ඇතුළේ මේ ගජමිතුරුවාදයට ඉතාමත්ම හොඳ පාර කැපීමක් තමයි මේක හරහා සිද්ධ වෙන්නේ. එතකොට ඒකත් එක්කම අපි දන්නවා තව උදාහරණයක් තියෙනවා මේ ආයෝජන කලාප සංවර්ධකයන් කියලා. එතකොට මේ ආයෝජන කලාප සංවර්ධකයන් පත් කර ගැනීමේ අයිතිය ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සෝන්ස් SL කියන ඒ ආයතනයේ විසින් උන්ට හැකියාව තියෙනවා ඒ ආර්ථික ප්‍රතිපත්ති වලට අනුකූලව යම් යම් ආයෝජන කලාපයන් හඳුනා ගැනීමට ඒකට අවශ්‍ය කරන ඉඩම් වෙන් කරවා ගැනීමට සහ ඒකට අවශ්‍ය කරන ඒ සංවර්ධන කටයුතු කිරීමට අවශ්‍ය කරන ඒ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට එතන අන්නේ කටයුත්ත කිරීමට ඔවුන්ට අයිතියක් තියෙනවා. මේ පනතට අනුව ඔවුන්ට අයිතියක් තියෙනවා ආයෝජන කලාප සංවර්ධකයන් තෝරා ගැනීමට. ඒතර ඒ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය කොහොමද වෙන්නේ කියලා මේ පනතේ පැහැදිලි සඳහන් වෙලා නැහැ. මේක ඇවිල්ලා පාරදෘශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරහාද එහෙම නැත්නම් يعني අපි කියන අර ටෙන්ඩ කෝල් කරලාද කොහොමද මේකේ සුදුසුකම් බලන්නේ ඒ කිසි දෙයක් ගැන එහෙම ලොකු يعني පැහැදිලි විස්තරයක් නැහැ. එතකොට එතනදී එහෙම දෙයක් තියෙනවා නම් අපි දන්නවා ලංකාවේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් තමයි තමන්ගේ දේශපාලනය කරගෙන යාමට අවශ්‍ය උදව් කරන ඒ තමන්ගේ හිතමිතුරන්ට මේ වගේ ආයෝජන කලාප සංවර්ධන يعني මේකට ඉතාමත්ම ඍජු සහ ඉතාමත්ම පාරදෘශ්‍ය ක්‍රමවේදයක් තිබු නැත්නම් එහෙම අනිවාර්යම මේ ආයෝජක කලාප සංවර්ධකයන්ට බවට පත්වීමට දේශපාලන හෙංචයයන්ට ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක හරහා දැන් ඔවුන්ට තියෙන බලතල ගත්තොත් එහෙම
උදාහරණ කීපයක් කියන්නම්. ආයෝජන කලාප සංවර්ධකයෙකුට හෝ ක්‍රියාකාරයෙකුට පහත දැක්වෙන අයිතිවාසිකම් තිබිය යුතුය. ඉඩම් හෝ ගොඩනැගිලි බලපත්‍රත් ආයෝජන ඉඩම් හෝ ගොඩනැගිලි බලපත්‍රලත් ආයෝජන කලාප ක්‍රියාකරුවන්ට සහ ව්‍යවසායකයන්ට බදුදීම හෝ අතුරු බදුදීම සහ ලබා දෙනු ලැබිය හැකි වෙනත් සේවා සඳහා කුලිය හෝ ගාස්තු අය කිරීම. ආයෝජන කලාප ඉඩම් හෝ වෙනත් වත්කම් අත්කර ගැනීම. අදාළ නියෝග සහ ස්වකීය බලපත්‍රවලට අනුකූලව ආයෝජන කලාප ඉඩම් සහ වෙනත් වත්කම් සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, සේවා සැපයීම. ස්වකීය බලපත්‍රයට අනුකූලව උපයෝගීතා සහ වෙනත් සේවා සැපයීම සහ ඒ සේවා සඳහා ගාස්තු අය කිරීම. ඒ වගේ මේ ආයෝජන කලාප ඇතුලේ ගොඩනැගිලි හැදීමේ ඉඳලා ඊට පස්සේ ගොඩනැගිලි කුලියට දීම, ඊට පස්සේ ඒවා බදු දීම, ඊට පස්සේ ඒකට යම් යම් සේවාය සපයනවා කියලා ඒකට යම් යම් ගාස්තු අය කිරීම, මේ සියලුම දේවල් බලතල මේ ක්‍රමවත් පාරදෘශ්‍ය ක්‍රමවේදයකින් තෝරා නොගන්නා පුද්ගලයන් අතර පත්වීමේ අවදානමක් මේක ඇතුළේ තියෙනවා. ඉතින් අර අපි ඉස්සෙල්ල කිව්වාගේ ක්‍රෝනි කැපිටලිසම් මෙහෙම නැත්නම් අර ගජමිතුරු වාදය හරහා තමන්ගේ යාළුවන්ට මේ රටේ තියෙන ආර්ථිකයේ යම් යම් ආයෝජන සහ ආයෝජනය තුළින් ඇතිවිය හැකි ආනයන අපනයන ශේෂ්ත්‍රයන්, ඒ කියන්නේ ඒ ඒ ව්‍යාපාරයන් වලින් කෙලිම කියනවා නම් අර කප්පම් ගන්නවා වගේ වැඩක් උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒ තරමටම මේක, ඒ කියන්නේ අපහැදිලි මේක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ හිත් පිළිබඳව මම හිතන්නේ අනිවාර්යෙන් රජයේ මීට වඩා පැහැදිලිව ඉතාමත්ම පාරදෘශ්‍ය විදිහට මේ පත්කිරීම, මේ ආයෝජන සංවර්ධන කලාප සංවර්ධකයන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකට පැහැදිලි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ ඉතාමත්ම ක්‍රමවත් වූ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. මම හිතන්නේ මේවට තමයි අපි මූලික ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දිනේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමහරහා මේ කරු දැනුවත් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් මේ වගේ අසීමාන්තික බලයක් ජනාධිපතිවරයා සතු කරගත්ත පස්සේ ඒක ඒ ඔහුට අවශ්‍ය කරන දේවල් ක්‍රියාත්මක කරන්න දැන් අපි මේ කතා කරපු ආයතන, ඒ කියන්නේ කොමිෂන් සභාව, ආර්ථික කොමිෂන් සභාව, සෝන්ස් SL කියන එක, ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, මේ හැම එකකම ඒ වැඩ කරන, ඒ කියන්නේ ඒකේ මූල්‍ය, ඒ කියන්නේ මූලික කාර්ය මණ්ඩලයට විරුද්ධව නඩු කටුත්තක් පවරන්නත් බැහැ කියලා මේක කියලා තියෙනවා. දැන් මේක උදාහරණයක් විදිහට ආර්ථික කොමිෂන් සභාවේ ඒ පාලක මණ්ඩලය නම් කරන්නේ EC මණ්ඩලය කියලා. එතකොට EC මණ්ඩලයේ යම් සාමාජිකයෙකු EC අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරියෙකු හෝ සේවා නියුක්තිකයෙකු විසින් ඔහු සත්භාවයෙන් ක්‍රියා කළ සහ නිසි උද්‍යෝගයෙන් සාධාරණ සැලකිල්ලෙන් සහ නිපුණතාවෙන් යුතුව කටයුතු කළ බව ඔප්පු කරන්නේ නම් අවස්ථා වෝචිත පරිදි මේ පනත යටතේ හෝ ආර්ථික කොමිෂන් සභාවේ හෝ EC මණ්ඩලයේ විධානය මත සත්භාවයෙන් කරන ලදැයි අදහස් කරනු ලැබේ. යම් ක්‍රියාවක් සඳහා EC මණ්ඩලයේ සාමාජිකයාට EC අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරයාට හෝ සේවා නියුක්තිකයාට හෝ ඉන්වෙස්ට් SL මණ්ඩලයේ සාමාජිකයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවරනු නොලැබිය යුතුය. ඉතින් මේකම තියෙනවා සෝන් SL කියන ආයතනයටත් මේ වගේම. ඒ වගේම අනිත් ආයතනවලටත්. ඒ කියන්නේ ඔවුන්ට විරුද්ධව නඩු දාන එක කරන්න හොඳ නැහැ කියලා කියනවා. ඔවුන් සත්භාවයෙන් දෙයක් කරලා තියෙනවා.